එතකොට අද දවසේ අපි දෙවැනි අධිරේධි බලාපොරොත්තු වෙන කාරණාවක් තමයි සම්පත්දායක විදිහට අපේ මහතුරුන් දෙන්නෙක් පැමිණ සිටිනවා මංජුල මහත්මයා ඔබ සියලු දෙනාම දන්න. එතකොට මෙතනයි තව කාරණාවක් තමයි මංජුල මහත්මයා විසින් අපි බලාපොරොත්තු වෙනවා. එදාත් අපි මතක් කරා මාධ්‍ය සාකච්ඡාවලට මුහුණ දෙන එක සහ මාධ්‍ය සාකච්ඡාවේදී හරස් ප්‍රශ්නවලට උත්තර දෙන ක්‍රමය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න. දෙවැනි එක තමයි අපේ හරේන්ද්‍ර නිස්සංග මහතා හයි ටීවී ලංකාදීප ආයතනයේ එකක් නේ. හයි ටීවී එකේ චීෆ් එඩිටර් එතුමාත් මේ ඩිජිටල් සාක්ෂරතාවය ගැන ගොඩාක් වැඩමුළු කරන සම්පත්දායක මහත්මයෙක් තමයි. එතුමා විසින් තාක්ෂණික කරුණු අපි පැහැදිලි කරන දීමට බලාපොරොත්තු වෙනවා. රටේ තත්ත්වය හරිද? දේශපාලන අධිකාරියේ ඉන්න ඔබලා සුලංකාරි නීතියට අනුව නැතිවරණ නීතියට අනුව පළාත් පාලනයට අනුව ඔයාලා පත් කළත් එකයි ඡන්දෙන් දිනුවත් එකයි එක සමානයි නීතියට අනුව හරිද? එම නිසා දේශපාලන අධිකාරිය විදියට ඔයාලා දැනගන්න ඕන මේක තමයි රටේ තත්ත්වය. අම්ම ගෑස් කෝල්මට ගිහිල්ලා ගෑස් කියනතේ මේ බලාගෙන ඉන්නවා. සම්බන්ධ වෙන ක්‍රම තුනයි තියෙන්නේ. ක්‍රම තුනක් නෙමෙයි මීට වඩා තියෙනවා. මේ බේසික් මේවා. ඒගොල්ලෝ ඉන්ටර්නෙට් මේ කොයි හරි ගිහිල්ලා කැෆේ කියන්නේ අපේ කැෆේ සංවිධානය නෙමෙයි ඉන්ටර්නෙට් කැෆේ එකට ගිහිල්ලා යන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්න පුළුවන් තමන්ගේ අනන්‍යතාවය පාවිච්චි කරලා. මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ අද දවසේ අපේ ආරම්භන උනේ මේ වගේ විසනකාරී වාතාවරණයක් අපේ රටේ කාන්තාවන්ට දරුවන්ට වගේම රටේ සියලුම දෙනාට මුණ දෙන්න වෙලා තියෙන වෙලාවක කාන්තා මන්ත්‍රීවරියන් විදියට අපි කරන්න ඕන මොකද්ද යහපත් දේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන කොහොමද කියන එක කැෆේ සංවිධානයත් එක්ක මේ ජනනි වැඩසටහනත් එක්ක එකතු වෙලා කාන්තාවන් විදියට රටේ ඉන්න කාන්තාවන්ගේ කාන්තා මූලිකයන් විදියට අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එක කතිකාවතකට එන්න තමයි අපි සූදානම් වෙන්නේ. මම WPN මාලනී දෙවනර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නේ. අපි පළාත් පාලන නියෝජිතවරයන් හැටියට අද ජනනි වැඩසටහන කැපේ සංවිධානය කරන ජනනි වැඩසටහන ඉතාමත් සාර්ථකව කෙරුණා. මොකද අපි මේක අපේ ඉන්ටර්නෙට් ඒ කියන්නේ අපි ජාලාවකට අපි ඉන්ටර්නෙට් එක අනුගමනය කරමින් අපිට කර යුතු දේවල් අපි සමාජ මාධ්‍ය හරහා යා යුතු කිය යුතු දේවල් කරන දේවල් සියලු දේ මග අද මේ කැපේ සංවිධානය කළ තිබුණා. අද මේ වැඩසටහනදී ඒ වැඩසටහන ඇත්තම අපි කාන්තාව අපි මේ නායකත්ව ගන්න කාන්තාව සියලු දෙනාටම ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න ලැබුණා. ඒකෙන් අපි ඉහළම දැනුමක් ලබා ගත්තා. අපි කැපේ සංවිධානයට ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනා මේ මොහොතේදී අපිට කරපු මේ කාර්යභාරයට. මම සුජීවා දමයන්ති කැපේ සංවිධානයේ මාතෘ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙක් හැටියට කාන්තා නියෝජිතවරයෙක් හැටියට මම ඇත්තරම මේ යන විදිහ දකින්නේ මොකද අපි හදවතින් කතා කළොත් කාන්තාව හැටියට සමාජයේ ඉන්න කාන්තාවක් හැටියට මේ යන රටේ දරිද්‍රතාවය බලනකොට තෙල් පෝලින් පෙට්‍රල් පෝලින් ඩීසල් පෝලින් ලාම් තෙල් පෝලින් ගෑස් පෝලින් ඇත්තටම කිරිපිටි පෝලින් හැම තැනම තියෙන පෝලින් හරිම පුදුම වේදනාවක් දැනෙන්නේ. අපි කතා කරලා මොකද කුස්සියේ ඉන්න අම්මලා අපිට තමයි තේරෙන්නේ ළමයි කන්න අඬනකොට. අපිට මේ ගම අපි ගම්වල ඉන්න අය මොකද නගර කාන්තා නායිකාවක් හැටියට මම මුළු රටේම ගොඩාක් සම්බන්තා එක්ක මම ගිහින් ඒගොල්ලොත් එක්ක සම්බන්තා පවතිනවා. ඇත්තටම ගිහින් බලනකොට අපිට නගරෙවද ගිහින් බලනකොට පුදුමාකාර වේදනාවක් තේරෙන්නේ. ඒ කියන්නේ අපි අපේ බත් පත ගන්නකොට හිතෙනවා
අපි මේ කෑවට තව ටික දවසක් ගිහම කොහොමද තවත් කෙනෙක් මේ කෑම ටිකක් කන්නේ කියලා. ඒ තරම්ම වේදනාකාරී මේ යන සමාජ තත්ත්වය. මං ඉල්ලා සිටින්නේ මේ දැන් මේ බොරුවට මේ කාපට් දාගෙන පාරවල් හදාගෙන බොරුව සංවර්ධන කටයුතු නොකර මින් ඉදිරියට මේ අහිංසක දරුවන්ට අහිංසක ජනතාවට කන්න ටිකක් ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටින්නේ. මම අතර මහා නගර සභාවේ නිෂාරි රාජපක්ෂ. ඇත්තටම මේ කැපෝපෝ ජන්නි වැඩසටහනෙන් අද ඩිජිටල් ක්‍රමය අනුව ෆෝන් භාවිතා කිරීම කාන්තාවක් වශයෙන් කාන්තාවන් වශයෙන් සියලු දෙනාට මේක ඉතාමත් වැදගත් දෙයක් වුණා. නමුත් අපි මේ තියෙන අර්බුදෙත් එක්ක රටේ තියෙන අර්බුදෙත් එක්ක මේ වැඩසටහනට සහභාගී වුණත් අපේ ගෙවල්වල තියෙන අර්බුදේ පීඩනේ සියලුම කාන්තාවන්ට දැනෙනවා. ඇත්තටම මම කාන්තාවක් වශයෙන් යෝජනා කරනවා සියලුම පක්ෂපාත භේදයකින් තොරව මේ රටේ තියෙන අර්බුදයට අපි සියලුම කාන්තාවන් එකතු වෙලා සෙවන් රැකියාවන් පුළුවන් අයට නිසියාකාර උදව්පකාර කළා, සෙවන් රැකියාව වැඩි දියුණු කළා, රටේ තියෙන අර්බුදයෙන් කාන්තාවන් මුදවා ගැනීමට සහ දරුවන්ට කුමක් හෝ අධ්‍යාපන ක්‍රමයකට අවතීර්ණ කරන්න වෙන්න මං හිතන්නේ ටියුෂන් ක්ලාස් වල තියෙන ධාරිතාවයත් අපි කුමක් හෝ නොමිලේ අපේම මේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මම යෝජනා කරනවා. මම මගේ නම කේ.ඩී. චම්පා නිලන්ති. අතුරුලිය ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් මම අද මෙතන මේ ස්ථාන පැමිණියා. මේ ජනනී වැඩසටහන යටතේ අද අපි සමාජයේ මුහුණ දී තිබෙන අපි කාන්තාවන් වශයෙන් කාන්තා නියෝජිතවරියන් වශයෙන් මුහුණ දීමට ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්නේ කොහොමද, අපේ සමාජ මාධ්‍ය වලින් කෙරෙන එල්ලවීම් පහර දීම් ඒවට අපි මුහුණ දී යුතු කෙසේද කියන එක. ඇත්තටම මේ වැඩසටහන ගොඩක් අපිට ගොඩක් මේ වටිනවා. ඒ වටින දෙයක් නෑ. මොකද අපි ඒවට මුහුණ දීපු අය කාන්තාවන් වශයෙන් අපිට අද පිරිමි අයත් එක්ක 100ට ගානක් යනකොට අපේ කාන්තාවන්ට තියෙන අත්දැකීම් බහුල නැහැ ඉච්චර. මොකද පිරිමි අයට වඩා කාන්තාවන් එක තරඟ පිරිමි පාක්ෂියත් එක කාන්තාවන් තරඟ කරද්දී ගොඩක් දේවල්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවට මුහුණ දීමේ හැකියාවක් අද ශක්තියක් අපිට මේ මාධ්‍ය ජාලය තුලින් අපිට මේ වැඩසටහන තුලින් ලබා දුන්නා. ඒකට හැබැයි මේ පැපර් සංවිධානයේට මේ ජනනි වැඩසටහන මේක අපේ සියලු දෙනාටම අපේ ගෞරවය සියලුම කාන්තාවන් වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රශංසා මේ වෙලාවේ පිළිදිය යුතුයි. අපි අද කාන්තාවන් වශයෙන් ඇත්තටම අපේ ගෙදර පාලනය කරන අපි අද කාන්තාවන්. මේ කාන්තාවන් තමයි අද මේ සමාජයේ තියෙන මේ මුහුණ දීමට සිදු වෙන දේවල් එක වැඩිපුරම ආර්ථිකයට බලපෑම් අපිට ඇති කරන්න පුළුවන් මේ කාන්තාවන්ට. අද සමාජයේ ඉතිරි කිරීම වැඩසටහනක් තියෙන කාන්තාවන් යටතේ. පිරිමියා ගෙදරට 100ක් හරි ගෙනත් දුන්නාම කාන්තාව තමයි ඒවද පාලනය කරන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන අද දරුවන්ගේ අධ්‍යාපනය වශයෙන් කොතෙක් යෙදම් කරනවද, ගෘහ විෂයෙන් කොච්චර යෙදම් කරනවද කියන එක අද ජීවත් වෙන අමාරුයි. මොකද අද පඩිය 100ට රුපියල් 1000ක් ලබනවා නම් අද 2000ක විතර වියදමක් දැල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ආර්ථිකය පිරිමහා ගන්න අපි ගෙදරක අද ජීවනෝපායත් එක්ක අපි හැමෝටම බැන බැන ඉඳලා වැඩක් නැහැ. අපිත් මේ ආර්ථිකයට මුහුණ දෙන්න ඕන. ඒක නිසා තමයි මම කියන්නේ අද මල් ගහක් වවන්නට වඩා ඒ එතන මිරිස් ගහක් වැවුවා නම් අද ගෙට කුස්සියට ලැබෙන ආර්ථිකය සුළුෙන් හරි අපිට ලැබෙන මිරිස් දෑම් 100ක් හරි වවා ගත්ත නම් අද රුපියල් 60ක රුපියල් 70ක වගේ ප්‍රමාණයක් අපේ ගෙට ඉතිරි වී කියනවා. අපි ඒකයි කියන්නේ අපි සමස්ත කාන්තාවන් හැටියට සෑන් රැකියාවන් වශයෙන් අපි ගෙදර මුතුමහන පාත් කාරි ගොටුකොළ පාත්‍ය ખરીදාලා අපේ අද ජීවනෝපාය ජීවත් වෙන්න අද්මුගනද මන්්‍යොක්ක ගහක් හරි හිටවලා බත් වේල වෙනුවට පිරිමහ ගන්න අතුරු මේකක් වශයෙන් අපි සෑන් රැකියාවල යෙදෙනවා.